මගේ මතයක් නෙමෙයි මේ අවස්ථාව පළාත් ඊදිනේදී විගරු ජනාධිපතිතුමාගේ තරණාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිතුමාගේ තරණාමාත්‍යතුමාගේ අනිකුත් දේශපාලන පක්ෂ නායකත්වය ගිනුත් යුත් රැස්වීමක් පැවැත්ුණා. ඒ රැස්වීමේදී මේ කොරෝනා වසංගතයේ යටතේ ඇතිවලා තිබෙන තත්ත්වයන්හුත් ඒ වසංගතයේ තත්ත්වය තව කොතෙක් කල් පවතිනවද කියන එක පිළිබඳ නිශ්චිත තත්ත්වයක් නැති නිසා මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ විසින් සම්පූර්ණයෙන් කල්තමාදී තිබෙන විවිධ අවුල් ජාලාවන් නිර්මාණය කරලා තියෙන පළාත් සභා මැතිවරණය මේ කාල පරිච්ඡේදය තුළ පවත්වන්නට ක්‍රමයක් නැති නිසා ඒ කල් දමන බව තමයි නිගමනය. කොහොමද මේ මුළු ලෝකෙම තියෙන්නේ දැව ලෝක ඉතිහාසයේ නොවිරු අසහනයක්. කරමින් හිටිය රස්සාව නැති වෙනවා, ආදායම් මාර්ගය නැති වෙනවා, ගමන් බිමන් යන්න බැරි වෙනවා, සීමා පැන වෙනවා. මේ ලෝකයේ මෙතෙක් නොවිරු අසහනයක් තියෙන්නේ. ඉතින් අසහනයට සහනයක් නෙමෙයි අපිට කරන්න වෙන්නේ. මේ අපි මේ වසංගතය තුළ රටක් විදිහට නැගිටින්නේ කෙසේද කියන අභියෝගයේදී උත්තර එකයි තියෙන්නේ. අපි හැම කෙනෙක්ම වැඩි වැඩියෙන් කුමන හෝ නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වීම. අපේ රට ඇතුලේ නිෂ්පාදනය කළ හැකි සියලුම භාණ්ඩා සේවා වැඩි ප්‍රමාණයක් අපි හදාගන්නේ. අර මහාචාර්යතුමා සඳහන් කරපු පරිදි අර ලිබරල් ආර්ථිකය තවදුරටත් එලෙසින් පවත්වාගෙන යන්න බෑ කියලා ලෝකෙට ඔප්පු වෙලා තියෙනවා. දැන් ඉස්සරන් නම් ටක් ගාලා පුළුවන්නේ අපේ රටේ මොනවහරි නැත්තම් වෙන රටකින් මේ මීට වඩා අඩු මිලට සමහර විට ගේන්න පුළුවන්. ගේන්නේ කොහොමද? නැව්වෙන්නේ නැත්තම්. නැව ආපුවාම එන නැව ආපහු හරවලා යවන්න සිද්ධ වෙනවනම්. ඒ නැව නැවත එනකොට ඒ තියෙන භාණ්ඩ තොගේ නරක් වෙලා නම්. මේ වගේ තත්ත්වයක් මීට ඉස්සෙල්ලා ලෝකේ ඇති වෙලා නැහැ. ඉතින් ඒක නිසා රටකට තිබෙන හොඳම විකල්ප ක්‍රියාවලිය දැන් ලෝකේ දෙවැනි ලෝක යුද්ධයේදී මීට වඩා අඩු තත්ත්වයක් තුලදී ලෝක ආර්ථික විද්‍යාඥයෝ බ්‍රෙටන් වුඩ්ස් වල රැස් වෙලා මේ ලෝකේ ගොඩ ගන්න ආයතන දෙකක් ඇති කරලා ලෝක බැංකුවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. තාම ලෝක ආර්ථික විද්‍යාඥයෝ ඒකට රැස් වෙලා නැහැ. ඒ නිසා මේකට මේ සිල්ලර පරිමාණයේ ශ්‍රී ලංකා විසඳුම් කියලා જાතියක් නැහැ. මේ මුළු ලෝකය කඩාගෙන වැටිලා තියෙන්නේ. ඒකට ලෝක පරිමාණයේ විසඳුමක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒක අදාළ වෙන්නේ නැහැ නේ. පළාත් සභා ඡන්දයක් තියන්නේ නැහැ. ඔව් කල් දාලා තියෙන්නේ. ඒ ගැන තියන්න පුළුවන්. ඒ ගැන ඉතින් තීරණ කරයි නෑ. තියන්න අදහසක් නැහැ කියලා කිව්වනේ. ඔව් ඔව් තියන්න පුළුවන්. ඉතින් අනුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳ අතිගරු ජනාධිපතිතුමා විසින් විශේෂඥ කමිටුවක් පත් කරලා තියෙනවා. එතකොට ඒ කමිටුවේදී ඡන්ද ක්‍රමය, පළාත් සභා ක්‍රමය මේවා පිළිබඳ ඉදිරියේදී ඒ දේශපාලන වෙනස්කම් අනුව ඒ වෙනස්කම් සිද්ධ වෙයි. දැන් පෙට්‍රල් ඩීසල් මිලි ප්‍රතිපද රජයේ ප්‍රතිපත්තිය කියලා තියෙනවානේ. මේ ලෝක වෙළඳපොළේ වැඩි වෙනකොට වැඩි වෙන, අඩු වෙනකොට අඩු වෙන ප්‍රතිපත්තියක් නැහැ. ස්ථාවර මිල ප්‍රතිපත්තිය පවත්වාගෙන යන්නේ ඒ හා සම්බන්ධිතව මිල අඩුවීමේ වාසියක් ලැබුණොත් වෙනම විශේෂ අරමුදලකට තමයි ඒ යොදවන්නේ කියලා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය එක. හයි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.